Hi guys, welcome back to Vlog with Kani. ඔන්න ඉතින් ගොඩ දවසකට පස්සේ මම shopping vlog එකක් අරගෙන තමයි ඇවිල්ලා තියෙන්නේ. ඉතින් අපේ shopping vlogs බලන යාළුවෝ ගොඩක් දෙනෙක් අපෙන් request කරපු video එකක් තමයි මල්වානේ 2024 වර්ෂයට අදාළව ඉර ගණන් කියන video එකක් කරන්න කියලා. ඔන්න ඉතින් අදත් මම ඔයාලගේ ඉල්ලීම නිසාම ඔන්න මල්වානේ රෙදිවල මිල ගණන් ගැන වීඩියෝ එකක් අරන් ඇවිල්ලා තියෙනවා. ඉතින් වීඩියෝ එකත් එක දිගටම නැඳිලා ඉන්න. ඔන්න ඉතින් අදත් මම පුදුතු විදිහටම ගිහින් තියෙන්නේ මල්වාන ෆැබ්‍රික් ඇන්ඩ් කර්ටන් කියන ෂොප් එකට. එහෙනම් ඉතින් වීඩියෝ එකත් එක දිගටම නැඳිලා ඉන්න මම ඉතින් එයාලගේ කන්ටැක්ට් ඩීටේල්ස් සහ ලොකේෂන් එක පහලින් දාලා තියන්නම්. ඉතින් අද වීඩියෝ එකත් හොඳයි නම් ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න, තව කෙනෙකුට දැනගන්න ෂෙයාර් කරන්න අමතක කරන්නත් එපා. ඉතින් ඉස්සෙල්ලාම නම් අද අපේ channel එකට ඔයාලව එකතු වුණේ, අපේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් වීඩියෝ එකත් එක දිගටම නැඳිලා ඉන්න. Hi guys, welcome back to Vlog with Kani. ඔන්න ඉතින් අදත් අපි ඇවිල්ලා තියෙනවා අලුත් වීඩියෝ එකක් අරගෙන. ඉතින් අපේ කලින් අපි කරපු මල්වාන ෆැබ්‍රික් වීඩියෝස් වලට මේ දවස්වල ගොඩක් හොඳ ප්‍රතිචාර තියෙනවා. ඉතින් අපි ගොඩක් අය අපින් ඉල්ලීම් කරලා තිබ්බා. අපි ගිය අවුරුද්දේ මල්වාන ෆැබ්‍රික් වීඩියෝ එක කරා. ඉතින් මේ අවුරුද්දෙත් අපිට මල්වාන ෆැබ්‍රික් වීඩියෝ එකක් කරලා කොහොමද ප්‍රයිසස් කියලා කියන්න කියලා. ඉතින් ඒ නිසාම අපි ගිය පාර වීඩියෝ එක කරපු ෂොප් එකටම ඇවිල්ලා තියෙනවා. ඉතින් අද මම ඉන්නේ මල්වාන ෆැබ්‍රික් ඇන්ඩ් කර්ටන් කියන ෂොප් එකේ. ඉතින් ඒගොල්ලන්ගේ ෆැබ්‍රික්ස් තියෙන යට ග්‍රවුන්ඩ් ෆ්ලෝ එකේ උඩ තියෙන කර්ටන්ස්. ඉතින් කර්ටන් වීඩියෝ එකක් අපි වෙනම අප්ලෝඩ් කරලා තියෙන නිසා අද මම කර්ටන්ස් නම් කරන්නේ නැහැ. අද මම ෆැබ්‍රික් තමයි වීඩියෝ එකට ඔයාලට අරගෙන ආවේ. ඉතින් අපි බලමු කොහොමද මේ දවස්වල, ඒ කියන්නේ මේ අවුරුද්ද 2024 අවුරුද්දේ මේ වෙනකොට මල්වානේ මේ තියෙන මැටීරියල්ස් වල ප්‍රයිසස් කියලා. ඉතින් විශේෂයෙන්ම කියන්න ඕනේ මේ ෂොප්ස් වල රිටේල් වගේම හෝල්සේල් වල විකරනවා. ඉතින් ගොඩාක් කලාවට රිටේල් වලටත් වඩා හෝල්සේල් තමයි මෙහෙන් ඇවිල්ලා රෙදි අරගෙන යන්නේ. ඉතින් ගොඩාක් ප්‍රතිපිලි ව්‍යාපාර කරන අය මේ ෂොප්ස් වලට ඇවිල්ලා රෙදි අරන් යන්නේ. ඔයාලා දන්නවා ඉතින් කිලෝ ගණන් සහ ඒ වගේම පීස් පිටින් අරන් යන්නේ. ඉතින් මම මේ වීඩියෝ එකේ අද ඔයාලට කියන්නේ සාමාන්‍ය සිල්ලල මිල, ඒ කියන්නේ යාරයක මිල තමයි මම කියන්නේ. හැබැයි ඕගොල්ලෝ මෙතනට ඇවිල්ලා අරගෙන යන ප්‍රමාණය මත ඔයාලට ගොඩක් ගණන් අඩුවට මෙතනින් ගන්න පුළුවන්. ඉතින් සාමාන්‍යයෙන් ඇවිල්ලා යාරයක මිල තමයි මම කියන්නේ. කියන්නේ යාරයක් කීයද කියන එක තමයි කියන්නේ. ඉතින් අපි වගේ ගෙදර ඉන්න අය නම් ඉතින් සාමාන්‍යයෙන් අපි ගවම මහන යාර දෙකක් දෙකහමාරක් එහෙම නැත්නම් තුනක් ඒ වගේනේ අරගෙන යන්නේ. උනට ඔයගොල්ලෝ ව්‍යාපාරයක් කරනවා එහෙම නෙමෙයිනේ. ඉතින් ඔයාලා ව්‍යාපාරයක් කරනකොට ගොඩක් රෙදි ප්‍රමාණයක් අරගෙන යනවා. එතකොට ඔයාලට ලොකු ඩිස්කවුන්ට් එකක් මෙතනින් අරගන්න පුළුවන්. ඉතින් අපි යමු වීඩියෝ කොහොමද මිල ගණන් කියලා බලන්න. ඒ වගේම තමයි අපේ channel එක තාමත් subscribe කරලා නැත්නම් පහල තියෙන bell icon එක click කරලා අපිව subscribe කරලා තියාගන්න. ඒ වගේම තමයි video එකත් එක දිගටම නැඳිලා ඉන්න. ඉතින් ඔයාලගේ අදහස් තියෙනවා නම් ඒ වගේම ඉස්සරහට කරන්න ඕන videos තියෙනවා නම් ඒවත් ඉතින් අපිට පහලින් comment කරගෙන යන්න. එහෙනම් යමු මාත් එක්ක video එකට, අපි බලමු මොනවාද මේ shop එකේ තියෙන්නේ කියලා. මේ දවස්වල වැඩිපුරම යන මැටීරියල්ස් ටිකක් තමයි අදත් ඔයාලට පෙන්වන්න හදන්නේ. අපි මෙතන තියෙනවා ස්කයි කලර්ස් වගේ නේද, මල්ටි කලර් කට්ලොන් මැටීරියල් එක. මේක කොහොමද වෙන්නේ ප්‍රයිස්? මේක යාරයක් 1000ක් වෙනවානේ. ඉතින් මේ මම මේ කියන්නේ රිටේල් ප්‍රයිස් එක. ඒ කියන්නේ ඔයගොල්ලෝ යාරයක් ගන්නව නම් ඔයාලට ගෙවන්න වෙන මුදල තමයි මම මේ කියන්නේ. සිල්ලර මිල. ඉතින් ඔයාලා ගොඩක් ගන්නවා නම්, ඔල්රෙඩි පිළි ව්‍යාපාරයක් කරනවා නම් ඉතින් මෙතනට ඇවිල්ලා ගන්නකොට ඒගොල්ලෝ ඔයාලා ගන්න ප්‍රමාණය මත අඩු කරලා තමයි දෙන්නේ. ඉතින් මේ තියෙන්නේ මල්ටි කලර් කට්ලොන් මැටීරියල් එකක්. මේක රුපියල් 1000ක් වෙන්නේ. ඉතින් කලර්ස් ගොඩක් තියෙනවා, මෙතනත් තියෙනවා. ඒ වගේම තමයි මෙතන තියෙනවා
ක්‍රේප් මැටීරියල් එක. ඉතින් මේක නම් මේ කට්පීස් එකක් නේද? නෑ කට්පීස් නෑ නෑ යාර ගණන් දෙනවා. ආ මේක යාර ගණන් තියෙන්නේ. මේක රුපියල් 300 300 ඉඳන් වගේ තියෙනවා. 300 400 350 ඒ වගේ මිල ගණන් වලට තමයි මේ ක්‍රේප් මැටීරියල් එක තියෙන්නේ. දවස ගොඩක්ම අර ට්‍රෙන්ඩින්නේ මේ චෙක් ෂර්ට්ස් මහන එක. එතකොට මේක රුපියල් 400ක් නේ වෙන්නේ. ඔය නෑ මේක 500යි මේක 500යි. මෙතන තියෙන මේ මේක කියන්නේ ක්වොලිටි දෙකක් තියෙන්නේ. මේක රුපියල් 400ක් වෙන්නේ. එතකොට මෙතන තියෙන ටිකක් ඊටතර හොඳ කොටන් එක ස්ට්‍රෙච් වගේ එක. එතන මේක රුපියල් 500ක් තමයි වෙන්නේ. ඉතින් ඒකෙත් කලර්ස් ගොඩක් තියෙනවා. චෙක් ෂර්ට් එහෙම වහන කට්ටිය ඉන්නවා. ඔන්න ඔයාලට පුළුවන් මෙතනට ඇවිල්ලා ගන්න. රුපියල් 500ක් තමයි මේ හොඳ චෙක් 100% කොටන් මැටීරියල් එක වෙන්නේ. මස්සරාටි කියන මැටීරියල් එක තමයි මේ තියෙන්නේ. මෙතනත් ඒකේ කලර්ස් ගොඩක් තියෙනවා. මේ කීයද වෙන්නේ? 350යි. මෙතන තියෙනවා මස්ලින් කියන මැටීරියල් එක. මේකේ ආරයක් රුපියල් 200ක් තමයි වෙන්නේ. මැටීරියල් එක තියෙනවා සීක්වෙන්ස් වර්ක් කරපු. මේක රුපියල් 500ක් තමයි වෙන්නේ ආරයක්. ඉතින් මේ ඔක්කොම රෙදි 60 උස තමයි තියෙන්නේ. ඒකෙත් කලර්ස් තියෙනවා. ඒ වගේම මෙතන තියෙනවා සාරි ලේස් සාරි මැටීරියල් එක. 45 උස මේක රුපියල් 650ක් වෙන්නේ. ඉතින් ඒකෙත් පාටවල් තියෙනවා. පොප්කෝන් කියන මැටීරියල් එක මේක කොහොමද වෙන්නේ? 500. ඒකෙත් කලර්ස් තියෙනවා. ඉතින් මෙතන තියෙනවා විස්කෝස් මැටීරියල් එකෙන් ගොඩක් විස්කෝස් මැටීරියල් තියෙනවා. මේව වෙන්නේ ඒක 300. මෙතන තියෙනවා සීක්වෙන්ස් කට්ලොන් එක. අතන තිබ්බ වගේම තමයි. හැබැයි ඒකට වඩා මේක ටිකක් අර මේ කට්ලොන් එකේ වර්ක් එක ටිකක් හෙවි වර්ක් එකක් තියෙන්නේ. ඉතින් මේ කුලි කියන්නේ අරක චුට්ටක් ඈතින් ඈතින් වර්ක් කරලා තිබෙ මේක කුලි කට්ලොන් වර්ක් එකක්. මේක රුපියල් 1000ක් වෙන්නේ. මේක යාරයක් රුපියල් 1000ක් වෙන්නේ. ඉතින් හරි ලස්සනයි මේ මැටීරියල් එක. මෙතන තියෙනවා බබල් චෙක් කියන බෝඩ් එකක් තියෙන මැටීරියල් එකක්. මේක රුපියල් 300ක් තමයි වෙන්නේ. ඉතින් ඒකෙත් තියෙනවා මොකද මේව ගොඩක් ගවුන් එහෙම හන්න ගන්න විදිහට ගවුන් එහෙම හන්න ගන්න මැටීරියල් එකක්. ඉතින් මේක කලර්ස් සහ ඩිසයින්ස් ගොඩක් තියෙනවා. මෙතන තියෙනවා ලිනන් ප්ලේන් මැටීරියල් එක. මේක සාමාන්‍යයෙන් කීයද වෙන්නේ? 400. ඉතින් මේ ලිනන් ප්ලේන් මැටීරියල් එක යාරයක් වෙන්නේ රුපියල් 400ක්. කලර්ස් නම් තියෙනවා ගොඩක්. මම මේ පෙන්නන කලර්ස් වලට අමතරව මෙතන මේ යට තියෙන ඔක්කොම ලිනන් තමයි. ඉතින් මෙතනත් තියෙනවා සේම් ප්‍රයිස් නේ
මේ ඔක්කොම සේම් ප්‍රයිස් වෙන රුපියල් 400යි. මේක ගොඩක් තියෙනවා. ඔයගලට ඇති තරම් ප්‍රමාණයක් ඇවිල්ලා ගන්න පුළුවන්. මෙතන තියෙනවා ප්ලේන් ලිනන් මැටීරියල් එක. මොනවාගේ ආසම් මැටීරියල් එක. එතකොට මේකෙත් කලර්ස් ගොඩක් තියෙනවා. මේක වෙන්නේ රුපියල් 800ක් තියෙනවා. 800ක් වෙන්නේ යාරයක්. ඉතින් ඒක හරිම ලස්සන කලර්ස් ගොඩක් තියෙනවා. කට්ලෝන් මැටීරියල් එක රුපියල් 800ක් තමයි වෙන්නේ. මෙන්න මේ ඩිසයින් එක තියෙන මැටීරියල් එක. ක්‍රේප් මැටීරියල් එක මේක යාරයක් වෙන්නේ රුපියල් 300ක්. මේකත් ගොඩක් ඉල්ලුමක් තියෙන රෙද්දක්. ගොඩක් දේවල් කියන්නේ බ්ලවුස්, ගවුන්, ස්කර්ට් හැමදේම මහන් වගේ අරන් යන මැටීරියල් එකක්. ක්‍රේප් මැටීරියල් එක. ඉතින් මේක රුපියල් 300ක් තමයි වෙන්නේ. ඉතින් මෙතන උඩ තියෙන ට්විල් විස්කෝස් මැටීරියල් එක එක වෙන්නේ යාරයක් රුපියල් 350ක්. මෙතන තියෙනවා ස්ලැබ් ලිනන් මැටීරියල් එක. ඉතින් මේක වෙන්නේ රුපියල් 400ක්. ඒකෙත් ප්ලේන් මැටීරියල් එකක් එන්නේ. ඒකේ කලර්ස් තියෙනවා ගොඩක්. අර මේ උඩ ඉඳන්ම තියෙන මේ ස්ලැබ් ලිනන් කියන මැටීරියල් එක. තියෙනවා බබල් චෙක් මැටීරියල් එක. මේකේ අර බබල් චෙක් එකෙත් විවිධ විදිහට එනවා. ඒක බබල් චෙක් මැටීරියල් එක. ඉතින් මේක කීයද වෙන්නේ? රුපියල් 350ක් තමයි මේ මැටීරියල් එක වෙන්නේ. ඒකේ කලර්ස්ත් ගොඩක් තියෙනවා. තෙන් අපු මැටීරියල් එකක් මැංගෝ කියන මැටීරියල් එක. මේක කොහොමද වෙන්නේ ප්‍රයිසස්? මේක දන්නා මේ 800 $. මේක රුපියල් 400ක් තමයි වෙන්නේ. මේකත් එකමයි, සේම් මැටීරියල් එක. මැංගෝ කියන මැටීරියල් එක රුපියල් 400ක් තමයි වෙන්නේ. ක්‍රේප් මැටීරියල් එකක්. මේකේ කලර්ස් තියෙනවා කීපයක්ම. මේක වෙන්නේ රුපියල් 800ක්. ලස්සනයි ක්‍රේප් එකේ. පොඩි පේනවත් දන්නේ. ප්‍රින්ටඩ් ලිනන් මැටීරියල් එක තියෙනවා. මේක ඕනම දෙයකට පාවිච්චි කරන්න පුළුවන්. මහානායනන් දන්නවා ප්‍රින්ටඩ් ලිනන් කියුවහම උගලන්ට ෂර්ට් වලට, ෆ්‍රොක්ස් වලට ඕනම දෙයකට පාවිච්චි කරන්න පුළුවන්. මේක වෙන්නේ රුපියල් 500ක්. ඉතින් මේක ගොඩක් තියෙනවා. මේ ඔක්කොම ප්‍රින්ටඩ් ලිනන් මැටීරියල් එක. කොටන් මැටීරියල් එකක්. ඒක හරිම ලස්සන එම්බෝස් කරලා වගේ පොඩි මේ මලක් එක්ක. ඒක හරිම මේ පේනවත් දන්නෙත් නෑ. හරි ලස්සනයි ඒක. කලර්ස් ගොඩක් තියෙනවා. ඒ වගේම මේ මැටීරියල් එකේ මැටීරියල් එකට ඒක ඩිසයින් එකත් වෙනස් වෙනවා. මේක කොහොමද වෙන්නේ ප්‍රයිස් එක? 750. ඉතින් මේ මැටීරියල් එකේ හැටවුස යාරයක් රුපියල් 750ක් තමයි වෙන්නේ. මම මේ හැම එකකම ප්‍රයිසස් කියන්නේ ඔයාලා සිල්ලර ගන්න මිල. ඔයාලා මේක ගොඩක් ගන්නව නම් ඇවිල්ලා ඔයාලා මේ අනතෙක් කතා කරලා ඔයාලට අඩුවට ගන්න පුළුවන්. උගල ව්‍යාපාරයක් කරන කෙනෙක් නම් කිලෝ ගණන් ගන්න පුළුවන් බෙෂීට්. මේක කිලෝ එකක් වෙන්නේ රුපියල් 2500. මෙතන තියෙනවා හොඳ කොට්ලෝන් මැටීරියල් එක. ඉතින් මේකේ ඩිසයින් ගොඩක් තියෙනවා. මේක වෙන්නේ යාරයක් රුපියල් 1500ක්. මෙතන තියෙනවා 45 හවුස සාරි මැටීරියල් එකක්. මේක කොහොමද වෙන්නේ? ඒක 800ක් වෙනවා යාරයක්. මේක රුපියල් 800ක් වෙනවා යාරයක්. ඉතින් ඒකේ මේ වගේ ගොඩක් ලස්සන ඩිසයින්ස් එහෙම තියෙනවා. මෙතන තියෙනවා සාරි මැටීරියල් එකක්, සාරි ලේස් එකක් රුපියල් 650ක් වෙන්නේ යාරයක්. 45 හවුස. මේවා 45 හවුසනේ. මෙතන තියෙනවා අලුතෙන් ආපු විස්කෝස් මැටීරියල් එක. ඒකට තාම බණ්ඩල් එක ගලවලත් නැහැ. මේක රුපියල් 400ක් වෙන්නේ. මේක තියෙනවා කලර්ස්. මේ ඔයාලා දකින්නේ ෂිෆ්‍රොන් කියන එම්බ්‍රෝස් මැටීරියල් එක. ඒක රුපියල් 450ක් වෙන්නේ යාරයක්. මෙතන තියෙනවා ප්ලේන් කලර් විස්කෝස් මැටීරියල් එක. මේක කොහොමද වෙන්නේ? 300. මේක යාරයක් රුපියල් 300ක් වෙන්නේ. ඉතින් මැංගෝ කියන මැටීරියල් එක අපි ඉස්සෙල්ලා පෙන්නුවා. ඒක ප්‍රින්ටඩ් එක. මේක ප්ලේන් මැටීරියල් එක. මේක කොහොමද වෙන්නේ? ඒක 400ක්. මේක රුපියල් 400ක් වෙනවා යාරයක්. මේක කලිසම් වුණත් මහන්න පුළුවන් නේ? පුළුවන්. මේක ඇවිල්ලා මාසක් ප්ලේන් එක.
මේක තුන්සිය ආරයක්. ඉතින් මෙතන තියෙනවා මාෂා මැටීරියල් එකේ ප්ලේන් මැටීරියල් එක යාරයක් 300ක් වෙන්නේ. අපිට තියෙනවා පොප්කෝන් කියන මැටීරියල් එක කොහොමද වෙන්නේ ප්‍රයිස්? යාරයක් රුපියල් 350ක් තමයි වෙන්නේ. මේ බලන්න එකේ මැටීරියල් එක ගොඩ පේනවද දැන්නේ පොඩි අර පෆ් ගතියක් තියෙනවා. ඉතින් මේ තියෙන්නේ printed මාෂා මැටීරියල් එක. ඉතින් ඒක නම් මාෂා රෙදිනම් මෙතන ගොඩාක් තියෙනවා. printed මාෂා මැටීරියල් එක කොහොමද වෙන්නේ? 300යි නේ. යාරයක් රුපියල් 300ක් තමයි වෙන්නේ. printed linen material එකක් විතරක් තියෙනවා. මේක වෙන්නේ යාරයක් රුපියල් 300යි. 350යි. මෙතන විවිධ වර්ගයේ මාෂා රෙදි තියෙනවා. කියන්නේ එක එක printed මාෂා රෙදි තියෙනවා. ඉතින් මේ ඔක්කොම වෙන්නේ රුපියල් 350යි. ඉතින් මම මේ රෙදි වලින් එක කියන්නේ මැටීරියල් ඔයාලට පෙන්නගෙන යන්නම්. ඉතින් එක එක කියන්නේ නැහැ. මේ ඔක්කොම මාෂා මැටීරියල් එක වෙන්නේ. ඉතින් මේ ඔක්කොම රුපියල් 350ක් තමයි වෙන්නේ යාරයක්. මෙතන තියෙනවා CY මසරාඩි කියන මැටීරියල් එක. මේක යාරයක් රුපියල් 300ක් තමයි වෙන්නේ. මේකත් ප්ලේන් මැටීරියල් එකක්. මේ කලර්ස් තියෙනවා. අපි ගිය පාර එනකොට නම් ඒගොල්ලන්ගේ ඩිස්ප්ලේ එකක් තිබුණා මෙතන ගොඩක්. ඇස්තරට දාලා යාලා මෙතන දෙනවා නෝමල් හැම නිකන් දෙවි දාලා තියෙන තවලට ආවොත් මෙතෙන්ට ආවොත් ගොඩක් මැටීරියල්ස් තියෙනවා. ඔයාලට අවශ්‍ය ඕනම එකක් හොයාගන්න පුළුවන්. මේක ඕන් රද්දක් සුදු තියෙන ඕන තරම් ගන්නද? හා මේක මොකද? ඕන් කියලා රද්දක් එක. ඕන් කියන ගන්නේ. ඔව් තුන්චි. මෙතන මේ තියෙන ඕන් කියන වට පේනවද දන්නේ මේ? සුදු රද්දක් එක. ඕනම එකකට පාවිච්චි කරන්න පුළුවන් බ්ලවුස් වලට කොටන් මැටීරියල් එකක්. මේ කොහොමද වෙන්නේ? ඒක 300යි. යාරයක් රුපියල් 300ක් වෙන්නේ. එතකොට මෙතන තියෙනවා net එක. doom එකද නිකන් එකද? doom එක තියෙනවා කලෝ මේ තියෙන එක. කවල මේ මෙතන net materials තියෙනවා. මේ ඔක්කොම ඔයාලට පේන්නේ net material. කොහොමද වෙන්නේ? 250. 250ක් තමයි වෙන්නේ යාරයක්. මේක ඇමරිකන් එක. ඇමරිකන් එක තියෙනවා. RC කොට මෙතන තියෙනවා ඇමරිකානු ක්‍රේට් කියන මැටීරියල් එක. ඒක ඔයාලා දන්නවා මේක සාරි වලට ගන්නවා. ඒ වගේම වෙඩින්ග්ස් වලට තමයි ගොඩක් වෙලාවට මේ මැටීරියල් එක යූස් කරන්නේ. මේක කීයද වෙන්නේ? 450ක් තමයි වෙන්නේ යාරයක්. සැටින් මැටීරියල් එක තියෙනවා. සාමාන්‍ය හොඳ සාරි එක යට අන්ඩර්ස්කර්ට් එකකට වගේ යූස් කරන සැටින් මැටීරියල් එක. මේක කීයද? 250ක් තමයි වෙන්නේ සැටින් මැටීරියල් එක. මේකේ ෂිෆෝන් එකක් තියෙනවා. ෂිෆෝන් printed material එක තියෙනවා. යාරයක් රුපියල් 250ක් තමයි වෙන්නේ. එතන තියෙනවා handloom printed saree material එක. උගලන් මේක saree වලට විතරක් මේ frocks වලටත් use කරන්න පුළුවන්. මේක කොහොමද ගන්නව? 450ක් තමයි වෙන්නේ මේ material එක. බලලා දෙන්න මේක ඔයාලා ගන්න ප්‍රමාණය මත ඒගොල්ලෝ අඩු කරලා දෙයි. ඇවිල්ලා කතා බහ කරලා ගන්න ඕන නම් එල කතා බහ කරලා ගන්න. මොස්කව් මාෂා printed material එක. මේක වෙන්නේ රුපියල් 350. මෙතන තියෙනවා ඩෙල්ටා ෆැබ්‍රික් එක. මේක වෙන්නේ යාරයක් රුපියල් 450ක්. මසරාටි තියෙනවා. ඒක කවල මේ තියෙන මසරාටි material එකක් තියෙනවා. ඩෙල්ටා ෆැබ්‍රික් material එකක් තියෙනවා. ඉස්සෙල්ලා මම ඉස්සරහා පෙන්නුවේ ඔයාලට කට්ලොන් එකක්. ඒ කට්ලොන් මැටීරියල් එකේ printed කට්ලොන් එකේ අර මුලින්ම අපි ඔයාලට වීඩියෝ එක පටන් ගද්දිම පෙන්නපු කට්ලොන් මැටීරියල් එකේ ඩිස්ප්ලේ කරලා තියෙනවා. ඒක හරිම ලස්සන කට්ලොන් මැටීරියල්ස් තියෙනවා. මේක මොකද වෙන්නේ? 900ක් තමයි වෙන්නේ. මේකේ ආරයක් විමාල හරිම ලස්සනයි. කොට පේනවා දැන් මාළම ලස්සනයි. මෙතන තියෙනවා ෂිෆොන් කට්ලොන් මැටීරියල් එක. මේ අට එක මේ ෂිෆොන් කට්ලොන් කියන මැටීරියල් එක. මේක කොහොමද වෙන්නේ යාරයක් රුපියල් 400. මේ තියෙන්නේ ෂිෆොන් කට්ලොන් මැටීරියල් එක. මේක වෙන්නේ යාරයක් රුපියල් 400. මෙතන තියෙනවා බෝඩර් එක තියෙන බෝඩර් කට්ලොන් කියන මැටීරියල් එක. මේ ගොඩක් වෙලාවට ඉතින් ඔය කුර්තා වලට ඒ වගේම ලුංගි වලට එහෙම පාවිච්චි කරන මැටීරියල් එකක් මේක. 750. ඉතින් මේකේ ඕෆ් වයිට් සහ පියෝ වයිට් දෙකම තියෙනවා.
එක ඩිසයින්සලින් තියෙනවා උගලට ඇවිල්ලා බල්ල ගන්න පුළුවන්. සුදු නිසා අලට වීඩියෝ එකට පෙනේද දන්නේ නැහැ. මෙතනත් තියෙනවා වයිට් කට්ලොන් මැටීරියල් එක, යාරයක් රුපියල් 800ක් තමයි වෙන්නේ. තියෙනවා ගොඩක් ඩිසයින්ස් තියෙනවා කට්ලොන් එකේ. මේක මොස්කෝ ප්‍රින්ටඩ් මැටීරියල් එක, යාරයක් රුපියල් 250ක් වෙන්නේ. මේ මාත් ගත්ත මැටීරියල් එකක්, සීවයි මැටීරියල් එක තියෙනවා, මසරාටි මැටීරියල් එක. මේක කොහොමද වෙන්නේ? යාරයක් රුපියල් 800ක් තමයි වෙන්නේ. ඉතින් ඒකෙත් ඔයාලට පේනව ඇති මෙහෙම එම්බෝස් කරපු මැටීරියල් එකක්. නූල් මේ දවස්වල ගොඩක් ට්‍රෙන්ඩින් වෙච්ච මැටීරියල් එකක්. මොකද ෂිෆෝන් බුටික් කියන මැටීරියල් එක. මේක 350ක් තමයි වෙන්නේ. එතකොට මෙතනත් තියෙනවා ක්‍රේප් මැටීරියල්. එයාලගේ ෂොප් එකට ආවොත් ක්‍රේප් මැටීරියල් නම් තියෙනවා හැම හැම විදිහෙම තෝරලා ගන්න. රුපියල් 200ක් තමයි වෙන්නේ. මේ තියෙන්නේ ට්‍රවුසස් මහන මැටීරියල් එකක්. මේකක් වෙන්නේ රුපියල් 550ක් තමයි වෙන්නේ. තියෙන ඔල්ඩ ස්කර්ට්, ඒ වගේම ඔෆිස් පෑන්ට් මහන මැටීරියල් එක රුපියල් 550ක් තමයි මේ මැටීරියල් එක වෙන්නේ. ඒක ෂිෆෝන් ප්‍රින්ටඩ් එක. මේකේ එම්බෝස් කරන ගාන පොඩි වෙලා වගේ එහෙම තියෙන මැටීරියල් එකක්. ඔයාලට පේනවද දැන්නේ? අර පොඩි වෙලා වගේ එහෙම තියෙන්නේ. මේක කොහොමද වෙන්නේ? 400ක් වෙන්නේ. ගිය පාරත් මගේ වීඩියෝ එකේ තියෙනවා සාරි මැටීරියල්, බටික් සාරි මැටීරියල් ප්‍රින්ටඩ්. මේක ෂිෆෝන් නේද? 600ක් තමයි වෙන්නේ මේක මැටීරියල් එකක්. ඉතින් මේකේ ගොඩාක් කලර්ස් තියෙනවා. මගේ ගිය පාර වීඩියෝ එක බැලුවනම් ඔයාලා දන්නවා අප්පන් ගිය පාරත් මේ මැටීරියල් එක පෙන්නුවා. මේ ඔක්කොම ඒ සාරි මැටීරියල් එක. ස්ලැබ් කියන විස්කෝස් මැටීරියල් එක, ෆ්ලෝරල් ප්‍රින්ටඩ් එකක් තමයි ඒකේ එන්නේ. මේක කොහොමද වෙන්නේ? යාරයක් රුපියල් 250ක් තමයි වෙන්නේ. ඉතින් මේ අර ගොඩාක් තියෙන නිසා මම රෙද්දෙන් රෙද්දට ඇදලා ඔයාලට පෙන්වන්න නැහැ ඩිසයින් එක. ඉතින් ඔයාලට ආවොත් මේක ඇත්තටම හරියටම පේන්නේ. මේ තියෙන සාරා ක්‍රේප් කියන මැටීරියල් එක. මේක කොහොමද වෙන්නේ? මේකත් යාරයක් රුපියල් 400ක් තමයි වෙන්නේ. ඉතින් ඔයාලා බලන්න දිගටම දකින්න ඇති වීඩියෝ එකේ මෙයාලා ගව තියෙන ගොඩක් මැටීරියල්ස් වෙන්නේ යාරයක් රුපියල් 300ත් රුපියල් 500ත් අතර වගේ තමයි වෙන්නේ. ඉතින් මෙතන තියෙන රේන්බෝ මැටීරියල් එක. ඒකෙත් ප්‍රින්ටඩ් නෙවෙයි, මොකද එම්බෝස් කරපු මැටීරියල් එකක්. මේක කොහොමද වෙන්නේ? රුපියල් 350ක් තමයි මේ මැටීරියල් එක වෙන්නේ. එම්බෝස් මැටීරියල් එක කලර්ස් තියෙනවා ගොඩක්. ඔන්න වැලෙන්ටිනා මැටීරියල් එක තියෙනවා. වැලෙන්ටිනා එකේ කලර්ස් නම් ඔක්කොම වගේ තියෙනවා. ඒගොල්ලන් ගාව රුපියල් 200ක් තමයි වෙන්නේ. මේ පැත්තේ තියෙනවා මේ තියෙන වැලෙන්ටිනා මැටීරියල් එක. මෙතනත් ෆ්‍රොක්සෙල්ට යූස් කරන ක්‍රේප් මැටීරියල් එක තියෙනවා රුපියල් 200ක් තමයි වෙන්නේ ආරයක්. අද ඉස්සෙල්ලත් අතනක් තිබුණා හෑන්ඩ්ලූම් ප්‍රින්ටඩ් මැටීරියල් එකක්. රුපියල් 450ක් තමයි වෙන්නේ. කට්වර්ක් වැලෙන්ටිනා මැටීරියල් එක. කට්වර්ක් වැලෙන්ටිනා මැටීරියල් එක ඔන්න මෙතන තියෙනවා. මේක කීයද වෙන්නේ? 500ක් තමයි වෙන්නේ. මෙතන තියෙනවා මස්සරාටි බතික් මැටීරියල් එක. මේක 600ක් තමයි වෙන්නේ. ඉතින් ඒකේ බතික් කලර්ස් ගොඩක් තියෙනවා. මේකත් ටිකක් මේ දවස්වල ට්‍රෙන්ඩින් යන මැටීරියල් එකක්. ඉතින් ඔයාලා රෙදිපිඩි ව්‍යාපාරයක් කරනවා නම් දන්න ඕනේ මේ දවස්වල මොනවද ඔයගොල්ලෝ ගොඩක් යූස් කරන මැටීරියල් කියලා. මසරාටි බතික් මැටීරියල් එක යාරයක් වෙන රුපියල් 600ක්. ෂිෆෝන් එක, සාරි මැටීරියල් එකක්, ෂිෆෝන් මැටීරියල් එක, ක්‍රේප් වගේ, ක්‍රේප් කියන්නේ පටි තියෙන එකක්, ස්ට්‍රයිප් මැටීරියල් එකක්. මේක කොහොමද වෙන්නේ? 600ක්. ඉතින් ඒක නම් ගොඩාක් කලර්ස් තියෙනවා.
plain handloom material එක තියෙනවා මෙතන. ඔයාලට මේක saree වලට use කරන්න පුළුවන්, blouse වලට, ලොංගි වලට ඕනම දෙයකට use කරන්න පුළුවන්. මේක රුපියල් 400ක් තමයි වෙන්නේ plain handloom material එක. මේ තියෙන්නේ ඔක්කොම same material එක, handloom material එක. සූම් සාරි මැටීරියල් එක තියෙනවා. මේ කොහොමද වෙන්නේ? ඒක 750 ආරයක්. 750යි තමයි වෙන්නේ ආරයක්. සාරි මැටීරියල් එකක් වෙන්නේ මේක රුපියල් 750ක් තමයි වෙන්නේ ආරයක්. ප්ලේන් මැටීරියල් එක. මේක කොකෝ ප්‍රින්ටඩ් කියන මැටීරියල් එක. මේක ටිකක් මිගල කියන අලුතෙන් ආපු මැටීරියල් එකක් කියලා. කොහොමද වෙන්නේ ප්‍රයිස් එක? 600. යාරයක් 600ක් වෙන්නේ. ප්ලේන් මැටීරියල් එක. ඉතින් ඔයාලා දන්නවා ෂිෆෝන් ප්ලේන් කියුම වලට ඕනම දෙයකට පාවිච්චි කරන්න පුළුවන් මැටීරියල්, විශේෂයෙන්ම සාදී වලට ගන්න මැටීරියල් එක. මේක කොහොමද වෙන්නේ? ඒක 300. මේක යාරයක් රුපියල් 300ක් තමයි වෙන්නේ ෂිෆෝන් ප්ලේන් මැටීරියල් එක. ඉතින් මෙතනත් තියෙනවා ක්‍රෙප් මැටීරියල් එක. ඉතින් මේකත් යාරයක් රුපියල් 300ක් තමයි වෙන්නේ. මාෂා ස්ට්‍රයිප් මැටීරියල් එක තියෙනවා. එක කොහොමද වෙන්නේ? රුපියල් 300ක් තමයි වෙන්නේ. ටවිල් ක්‍රෂ් මැටීරියල් එක තියෙනවා. ඒක කොහොමද? 400ක් තමයි වෙන්නේ. ඉතර ක්‍රෂ් මම ඉස්සෙල්ලත් පෙන්නුවා මේ මැටල් එක කලිනුත් අපිට හම්බුණා. ඉතින් වලට හොත් මේ වගේ එක අපිට අර ගලන්ගේ ඉතුරු වෙච්ච මැටීරියල්ස් එහෙම තියෙනවා ගොඩාක්. ඉතින් එක එක ප්‍රයිසස් වලට තියෙනවා. ඉතින් ඔයගොල්ලෝ ආවහම බලලා ගන්න. මෙතන කවලමේ මාෂා සහ මොස්කෝ මැටීරියල් එක තමයි වෙන්නේ රුපියල් 250ක් වගේ. 250 54 තමයි මේ මැටීරියල්ස් යන්නේ ඔක්කොම. මේ විස්කෝස් ප්ලේන් එක මෙතන තියෙනවා. විස්කෝස් ප්ලේන් මැටීරියල් එක මේක 300 වගේ මිල ගණනකට තමයි මේවා යන්නේ මේ දවස්වල. මේක ටුවිල් විස්කෝස් මැටීරියල් එක රුපියල් 450ක් වෙනවා යාරයක්. 400ක් වෙනවා යාරයක්. මේක විස්කෝස් බෝඩ් එක තියෙන මැටීරියල් එක. මේක යාරයක් රුපියල් 500ක් වෙනවා. ඉතින් ඒක නම් කලර්ස් තුනක් වගේ තමයි දැනට ඉතුරු වෙලා තියෙන්නේ. මේ yellow එකයි pink එකයි, මේ කමින් මෙරුන් වගේ කලර් එකක්. මෙතනත් තියෙන විස්කෝස් මැටීරියල් එකක්. මේක යාරයක් රුපියල් 300 ගාණ දෙන්නම් කියලා කියනවා. අබාය වලට යූස් කරන, අබාය මහන්න යූස් කරන ෆ්‍රොක් මැටීරියල් එකක් තමයි මේ තියෙන්නේ. මේක කීයද වෙන්නේ? මේක රුපියල් 450ක් තමයි වෙන්නේ. ඉතින් මේකෙත් පාටවල් තියෙනවා. මේ ලේස් කොටන් මැටීරියල් එක මේක රුපියල් 250ක් තමයි වෙන්නේ. ඉතින් මේක ගොඩාක් තියෙනවා ඒකේ ඩිසයින්ස්. ඉතින් පෙන්නන්න බෑනේ ඔක්කොම වීඩියෝ එකට කිව්ව එක. මේ වගේ අනුවස කර්ටන් සහ බෙඩ්ෂීට් වලට යූස් කරන මැටීරියල් එක පොලිස්ටර් වගේ 250ක් තමයි වෙන්නේ යාරයක්. මේක මොකද්ද? ඒකත් පොලිස්ටර් එක. අර ඒක කොට්ටුර මහන්න ගන්නවනේ. කොට්ටුර මහන්න යූස් කරන මැටීරියල් එක. ඒකත් 250ක්. අබාය වලට යූස් කරන ඩූම් මැටීරියල්, ඩූම් නේ, ඩූම් මැටීරියල් එක තියෙන මේක කීයද? 600ක් තමයි වෙන්නේ. මේකෙත් පාටවල් ගොඩක් තියෙනවා. රුපියල් 500ක් වෙනවා කර්ටන් මැටීරියල් එක. ඔව් ඒක කිතාවිස 110 උස. පොප්ලින් 150ක් තමයි වෙන්නේ යාරයක්. මේ 45ද 36 පළල 36 පළල යාරයක් 150ක් වෙන. ඉතින් පොප්ලිනුත් තියෙනවා පාටවල් පැනල් එක. මේ පැනල් අර බබාලට යූස් කරන පැනල් මැටීරියල් එක. ඒක කොහමද? 250ක් වෙන්නේ යාරයක්. මල් පීස් මැටීරියල් එක බබාලට යූස් කරන රුපියල් 250ක් තමයි වෙන්නේ. මුස්ලිම් අය පාවිච්චි කරන ෂෝල් තියෙනවා රුපියල් 300ක් තමයි වෙන්නේ. ලෙගින්ස් තියෙනවා. ඉතින් මේ ලෙගින් එකක් වෙන්නේ රුපියල් 800ක්. කොටන් ලෙගින් එක. ආ
ඉතින් අද වීඩියෝ අවසානයට තමයි අපි ඇවිල්ලා ඉන්නේ. ඉතින් අදත් අපි මල්වාන ෆැබ්‍රික් ඇන් කර්න්ස් කියන ෂොප් එකේ තමයි වීඩියෝ එක කරලා තියෙන්නේ. ඉතින් ඔයාලගේ අදහස් පහලින් කමෙන්ට් කරගෙන යන්න. ඉතින් මේ වගේ වීඩියෝ එකක් අය අරගෙන ඉන්න බලාපොරොත්තුෙන් අදට මම ගිහිල්ලා එන්න. ඔයාල හැමෝටම සුබ දවසක්.